වසනාවන්ත රාත්‍රියක් ආදරණීය මිතුරුනි මුළු රටම මා විශ්වාස කරනවා අද රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියත් එක්ක ඉන්නවායි කියන විශ්වාසය මගේ තියෙනවා හේතුව මේ දින දෙක පුරාවටම සහ ගිය සතියේ මම පොරොන්දුක් වුණා අපේ ශ්‍රී ලංකා කණ්ඩායම අද මේ සතියේ වැඩසටහනට ගෙනෙනවායි කියන එක ඒ නිසා මේ දවස් දෙක තුනේ ස්වාධීන රූපවාහිනියේ දුරකථන වලට ස්පාසුවක් තිබුණේ නැහැ ඒ තරම් ඇඹතුම් ගලාගෙන ආවා බොහොම සරල කතන්දරයක් මට කියන්න තියෙන අර ඩරන් සාමි කියන කතන්දරෙත් එක සමී කිපු එක මේ දෙවියන් වහන්සේ හිතන්නටත් ඇති හැබැයි එතනින් එහාට මහා අපරිමිත දක්ෂතාවයන් ඇතුලේ මහා කැපකිරීම කරපු අපේ වීරයෝ ටික ආපහුසරයක් අපේ ඇසුරට කඳුළු ගෙනාවා මම විශ්වාස කරනවා කඳුලක් නාපු නෙතක් ලංකාවේ තිබුණාද කියන සැකේ තියෙනවා හැමෝගේම ඇසුරට කඳුළු ආවා පෞද්ගලිකව හැමෝටම අවස්ථාවක් දුන්නොත් මේ කෙනෙක්ගේ අතක් අල්ලන් යන්න ලක්ෂ ගාණක් මිනිස්සු පෝලිං ගහලින් දීවි මේ අතක් අල්ලගන්න රටේ මිනිස්සු ඒ තරම් මාදරෙයි පරදිනකොට බණිනව තමයි පරදිනකොට බණිනව අපිත් බණිනවා දිනනකොට ඔවුන්ව බදාගන්න හිතෙනවා ඔවුන් වීරයෝ බවට පත් වෙනවා අපේ රටේ වීරයෝ අද මොවුන් රණවිරුවන් එක් පැත්තකින් වීරයෝ අනෙක් පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ වීරයෝ බවට පත් වෙනවා අයිබෝන් හැමෝටම මේ ආදරණීය මිතුරුනි අවසරය අපිට සපයන්ත ආදරණීය ටෙලිවිෂන් බලාපොරොත්තු චැනල් මියුසික් වැඩසටහන ආරම්භ කරන්න විනාඩි 15ක් ගිහිල්ලා තියෙන නිසා වැඩිය කතා කරන්නේ නැහැ මම සංගීත කණ්ඩායම වෙනද වගේ මම මනෝජයයි ඉන්නේ ඒ කට්ටිය හැමම ඉන්නවා ඒ නිසා බොහොම කෙටියෙන් මම මේව හඳුන්වලා දෙනවා මොකද අද මම කතා කරනවටත් වඩා 276 44 22 සහ 23 දුර කතරංක වලින් ඔබට කතා කරන්න ඉඩ ලබා දෙන මා සූදානම් ඒ නිසා මුලින්ම වැඩසටහන සඳහා චම්පක රාමනායක මහත්මයා අයිබෝන් ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සහ ඔබතුමා අනාවැකියක් කියපු දෙයක් තියෙනවා මේක ඇතුළේ අපි අනාවැකිය අද රාත්‍රියේදී ආදරණීය ඔබට පෙන්වන්න සූදානම් ඔබට මතක ඇති ගිය වර ප්‍රෝග්‍රෑම් එකේදී වැඩසටහනේදී සචි අයිබෝන් සචිත්‍ර සේනානායක බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබුවන් ලසිත් මාලිංග බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා සමත් ජයසූරිය ආපහු සරක් අපිට මතක් වුණා මේ ඒ පහරවල් ඇතුලේ අයිබුවන් හයියයි කොහොමද ඒ තරම් හයියයි ඒ පහරවල් හයිය ඇතුලේ තියෙනවා කියලා විශ්වාස කරනවා කුලේ අයිබුවන් අයිබුවන් කුලසේකර අනුසයි එමුන්තිය අයිබෝ පපුවල්ලලා දෙනකොට පොඩ්ඩක් බය නෑනේ නෑ තාම නෑ හරි ඒත්ක මෙහා පැත්තේ ඉන්නේ චතුරංග සිල්ලා චතු අයිබෝන් අයිබෝන් බොහොම ආදරෙන් මේ අය පිළිගන්නවා 277 44 22 සහ 23 දුර කතරංක වලට ඔබට වැඩසටහනට කතා කරන්න පුළුවන් කණ්ඩායමේ 15 දෙනෙක් හිටියා පුහුණු කරුවන් මේ සියලු දෙනාමත් එක්ක ලොකු කණ්ඩායමක් ඒ නිසා එක වැඩසටහනකට සියලු දෙනා ගෙන්වන්න බෑ ලබන සතියේ වැඩසටහනට අනෙක් පිරිසත් එනවා සති දෙකක් ගොඩක් කතා කරන්න තියෙන නිසා සහ මූන් එක්ක ඔබට කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා සති දෙකක් කැරේ මියුසික් වැඩසටහන ක්‍රිකට් ක්‍රීඩ කැමරෙන් වෙන් කරන්න අපි හිතුවා පටන් ගන්න තැන ගැන තියෙනවා කියන්නේ අනුශාලයි අනුශේ
මේ මඩානම් මනම් ඔන්න ඇයිසල අපි ලෝකුසලානේ චුට්ටක් කතා කරලිමුනේ. සින්දු පැත්තකට දාන්න. ඈ සින්දුවත් කියමු. හරි එහෙනම් අනුශයාගේ සින්දුව කියලිමුකෝ මනුජේ. 1 2 1 අභිමානේ වැදු විරුවන් සේ පුරණේ ආව විබ සෞසිරියෙන් සරසව පිපිදෙව් පිපිදෙව් හදවතින්ම කිව්වනේ අනුසයි. අනුසයි මේ ලෝකුසලාන දවසේ රෑ කොහෙද මැච් එක බැලුවේ? කොහෙද කා එකද මැච් එක බැලුවේ? ගෙදර ඉඳන් බැලුවේ. මොකද ඊට ඉස්සෙල්ල මැච් එකත් ගෙදර ඉඳන් බැලුවාම දිනුවා. ඊට ඉස්සෙල්ල මැච් එකත් තනියෙන් ගෙදර ඉඳන් බැලුවාම මාලිය හොඳට කළා. මට හිතුනේ ඉතින් අන්තිම මැච් එකත් අපරාදේ මාලිය දිනන්න ඕනේ නේද? ගෙදර තනියෙන්ම බැලුවා. ඇත්තම කතාව ඒක. ගොඩ දෙනෙක් يعني එහෙම කණ්ඩායමක් හැදෙන්න පොඩි බයක් තිබුණා. මේ ඉන්දියාව ඉන්නේ කියන එකත් එක්ක මාලියේ ඉන්දියාව ඉන්නවා කියන එකත් එක්ක මාලියෙන් කරගල ඔළුවේ මොකක් තිබ්බේ? අවසන් මාතකට ඉන්දියාව යනවා. දැන් ලංකාවේ ගොඩ දෙනෙක් දිනනව කියලා හිතනවා. හැබැයි පොඩි බයක් තිබ්බා. ගහයිද නැහැ. කොළේ එහෙම එකක් තිබ්බා. මාලියෙ ඔළුවේ කොහොමද තිබ්බේ? ඉන්දියාව අවසන් මාතරගෙට එන්නේ ඉන්දියාව ගැන ඇඟේ තිබ්බ ඇත්ත ඇඟේ තුනේ මොකද්ද? මම දන්නේ මං නායකත්වය දරලා මගේ තුන්වෙනි තරගය. ඉතින් මං ගොඩක් වාසනාවන්තයි ඉන්දියානු කණ්ඩායම අවසන් තරගයේ පැමිණීම ගැන. මොකද මම IPL ක්‍රීඩා කරගෙන වසර 6ක් විතර. ඉතින් ඒ වගේම මම ජාතික කණ්ඩායමෙත් වසර 10ක් පමණ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ හැමදේමත් එක්ක මට ඔවුන්ගේ මම අනිත් කණ්ඩායම් වලටත් වඩා ඔවුන් ගැන ගොඩක් දන්නවා. හේතුව මම
ඉන්දියාවේදී ගොඩක් කොහොම සෙල්ලම් කරලා තියෙන නිසා. ඉතින් මට හිතුණා මම නායකයෙක් විදිහට මට සැලසුම් කරද්දී කණ්ඩායමේ මොන වගේ සැලසුම් වලට යා හැකිද කියන එක මට තිබුණ අත්දැකීමක් ඔවුන්ගේ ක්‍රීඩා කරලා. ඉතින් මම ගොඩක් සතුටු වුණා ඉන්දියා කණ්ඩායමේ එකට. මොකද මම හිතුව මගේ පන්දිවානන් එක්කත් පිටිකරුවන් එක්කත් හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. මගේ දැනුම පාවිච්චි කරොත් ඔවුන් සමග ඔවුන්ගේ දක්ෂතාවයත් ඒ සඳහා එකතු කරගෙන හොඳ තරගයක් දෙන්න පුළුවන් කියලා. ඒ විශ්වාසයේ අන්තිමට සාර්ථක වුණා. මේ අද වැඩසටහනට මනෝජයී මේ ක්‍රිකට් ක්‍රීඩකේ නමක ඌට පස්සේ මගේ යාළුවෝ කිව්ව දෙන කිව්වා විරාට් කොහලිවයි යුවරාජ්ය ගෙන්නන්න බැරිද කියලා. කියන්නේ මිනිසුන්ට දැනන දේවල්. ඒ කියන්නේ විහිළුවට ඇහු. ඒ කියන්නේ ඒ තරම් කනපිට ගැහිච්ච විදිය තරංගය සහ මිනිස්සු ඌන් ගැන කියපු දේවල්. අපිට අමතුමක් තියෙනවා. අයිබෝන්, 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 කවුද? ඔව්, කාටද කතා කරන්න ඕනේ? මට කුසල්ට කතා කරන්න. කතා කරන්න. කුසල්, අයිබෝන්. අයිබෝන්. මුලින්ම සුබ පතනවා මං මාලිංග ඇතුළු සියලු දෙනාටම. ඇත්තටම සනත් ජයසූරිය කියන්නේ මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා. අවුරුදු 20ක් අපි සනත්ගේ පිටිහරඹය දැක්කා. ඉතාමත් සන්තෝෂයි. ඇත්තටම සනත් ක්‍රීඩාවෙන් සමුගන්නා දවස්වල අපිට හරි පාළුවක් දැනුණා. ඉතින් සනත් නැවතත් අපි ක්‍රීඩාංගණයේ ක්‍රිකට් පිටිය දකින්නවා කුසල්ගේ ආගමනයත් සමග. මම ප්‍රාර්ථනා කරනවා කුසල්ට තවත් සනත් අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රිකට් ගැහුවා. කුසල්ට අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න වරම් ලැබේවා. ඒ වගේම අපි දන්නවා සනත් බොහොම දක්ෂ ගායකයෙක්. කුසල්ගෙනුත් මං ඉල්ලීමක් කරනවා සනත් වගේ සුන්දර ගීතයක් ලබා දෙන්න. අද රෑ අනිවාර්යයෙන්ම කියනවා සින්දුවක්. ඒ වගේ සින්දුවක් කිව්වේ නැත්නම් අපිට කියන ගන්නේ මොකද්ද වගේනේ මාලි. බයෙන් කියන්නේ ඒ නික අනිවාර්යයෙන් කියන්න ඕනේ කට්ටියම. ආ කට්ටියම කියනවා නායක හරි. අරේ සියලු දෙනාටම සුබ පතනවා. අරේ බොන්සුරි මහත්මයා කතා කළාට අපිට තවම තුමක් අයිබෝන්. අයිබෝන්. කවුද? මම බලපිටියෙන් නාලක කතා කරන්නේ. ඔව් නාලක. දැන් මම පදිංචි ඉදිකම මුල නමුත් මම බලපිටියෙන් නාලක කතා කරන්නේ මොකද ලසිත් මාලින්. අවස්ථා තුනකදී ලෝකුසල නැත් ඔය වගේ අපෙන් ගිලි වුණා. බලාපොරොත්තු මේ හිටියේ ඔය වගේ කතා කරනත් උමුණු බලාපොරොත්තුෙන් මේ අනුශේයි ඔය කියන මේ මේ තරඟාවල අතරතුරු දාර ගෙදර මල්වඩමක් එන්නේ. හවුද? ඈ සයින් නිරෝෂන් හොදට ইনফরমේෂන් අරගෙන එන්න නෑ එහෙම නෑ මම ඇහුවේ මේ තරඟාවල අතරතුරු දාර ගෙදරට මල්වඩම ආවේ. කවුරුත් කායකත් කතා කරන්න එපා. අපේ ඉන්නවනේ අපේ ක්‍රිකට් පුහුණු ඒ කියන්නේ පුහුණු කරුවන් ටිකක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් පැරදුනාම දැන් යුවරාජ්ට ගෙවි ගල්. ඒ වගේ මට මල් තියෙනවා. හේතුව මොකද්ද? එන ආසන්නතම හේතුනේ ඇත්ත හේතුව මොකද්ද? හේතුව නැ නික. ආයෙත් දුරකතණෙන් ඒක මම අහගන්නවා දැන්. මේ විපානේ ඇත්ත මොකද්ද උනේ අනුසේ? ඒ චම්පා. නිරෝධේ. අද මම මාතුකාවක් වෙන්න බෑනේ නෝ. නෑ නෑ ඒක නෑ. ඕක කියලිමු අපි ඔත්තරයි. මම ඔයාගේ ළඟට එන්නේ ඔච්චරමයි මම. හරි. ඒක කිව්ව කියලා ඉතාලේ. ඉපයි ඉපයි. ප්‍රේක්ෂකයන් දැන් බලන් ඉන්න මොකද්ද මේ කියලා. නික නික අපේ මල් වලටවත් තිබ්බා. නෑ කියන්න. හොඳ නෑලු කියලා දාන්න. කියලා පරිවර්තකයෙක් කියනවා එතන. කුලේ. මනෝ අපි ඒ අපේ ආයතනේ ඉන්නවනේ තව පුහුණු කරුවෝ ටික. කවුද මගේ නම කියන්නකෝ. ආපෝ කියන්න. ඇයි? එකිනෙ ජෙරොම් ජයරත්න. හා. අනිත් එකේ නා නුවන් සෙනවිරත්න. හා. ඒ කට්ටියම එක්කව වෙලා සල්ලි දීලා ඔක්කොම බාන්න. ඒවට නම් සල්ලි විඳන් කරනවා. කාටද? බව්වා. ඒ කට්ටියම සල්ලි එක්කව කරලා අන්ඩර් 19 එක අන්තිමටම මට අන්තිමට 9 අන්ඩර් 19 අන්තිම දවසේ මට ටුවර් එක යන්න කියලා ගිය මම ගියා ටීම් එකත් එක්ක. අෆ්ගනිස්තාන්ට පැරදුනා කියලා තමයි මුම්මට වල්බඩුවක් කියලා තියෙනවා. මම මේ අනුශයගෙන් පටන් ගත්තේ මේ මොකද අනුශය දන්නවා يعني එතනින්ම පටන් ගත්තට පස්සේ අවුලක් නැහැ يعني එතන බෝම්බ ගහලා තියෙනවා. ගහලා තියෙන බෝම්බනේ. හරි දැනට වැදලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මම සජීත් ගෙනාව ටැග් එකක් චමින්දේ මට කියවන්නකෝ. මේ
කුසල් වගේ අයල්ලන්න ඕන. ඊරෑම බදාගෙන හිටිය ටිකක් කියලා මම ආවා. ඇත්තම කියන්නේ ඒ තරම් අපිට අපේ පපුව ඇතුලේ ආරම්භක පිටකරුවෙකුගේ එහෙම ආසාවක් තිබුණ රට ඇතුළට කියන්නේ ඒ ආසාව සම්පූර්ණ කරා. මේ මේක දෙන සචි, සචිගේ සින්දුව ඊළඟට යන්නේ. නෑ ඕකේ අදට ඕක පාවිච්චි කරමු. නෑ දෙපැත්තක් දාගමු. ඇයි එහෙම කරන්න එපා ඉතින්. නෑ මාත් කියන්නේ. ආ ඕක යාත අර මේක පැතලි වෙන්නේ. නෑ කවන්න එපා. අතමට පේන්නේ ටිකක් අපහසුයි. හරි ඕනේ කමන්නේ අතරමගදී ඔයාගේක අනිවාර්යෙන් ලැබෙන සල්සන. කවුරු හරි රටේ කෙනෙක් හරි ගියාලා දෙන්න මේ අර පැතලි එක කියන්නේ මේක කට ඇතුළට ගිහිල්ලා තියෙන්නේ අර උඩර ගිහිල්ලා කැවුම වගේ. එවනේ පැතලි එකක් ඕනේ කවුරු හරි ගියාලා දෙන්න පැතලි බූලියක් මොකක් හරි එකක්. මනෝජේ අපි සචිත ආරාධනය කරනවා දැන් ටෙඩ මියුසික් ගීතවත් කරා. මදුමල් පිපෙනා